ඔන්න අපි ආවා කොළඹ NCC ක්‍රීඩාංගණයට. ඔයාලා ආදරය කරන දක්ෂ ක්‍රිකට් තරුවක් හම් වෙන්න. විශේෂත්වය තමයි පහුගිය කාලේ පුරාම ඔයගොල්ලෝ කිව්වා මේ ක්‍රිකට්ත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ කියලා. ඔන්න ඒ නිසා අපි අද ආවේ අත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. මේ ඔයාලා ගොඩක් ආදරය කරන ප්‍රතුම් නිසංක. මුලින්ම ඉස්කෝලේ සෙල්ලම් කරේ 3 වසරේදී. ඒ මම කළුතර විද්‍යාලයම පාසල. මම අන්තිම අවුරුදු දෙක සෙල්ලම් කරන්න කොළඹ ඉස්වතන විද්‍යාලයට යනවා. ඊට පස්සේ පැතුම්ගේ ජීවිතේ මම හිතන්නේ පළමු පෙළ ක්‍රිකට් ජීවිතේ අතිශය සුන්දර ක්‍රිකට් ජීවිතයක්. ඒකට දෙන ක්ලබ් වලින් බදුලෙලිනු ගොඩක් සපෝට් එකක් හම්බුන මම ගහපු අවුරුද්ද. ඊට පස්සේ NCC ආවම ඊට වැඩිය මට chance තිබ්බ මොකද හුඟක් පිළි නැෂනල් බේස් එක. ඒගොල්ලන්ගේ ගන්න තිබ්බ දේවල් ගොඩක් තිබ්බ ඉතින්. ඒ ඉනිම පැතුම් නිසං කියන්නේ කවුද කියලා ගොඩක් අඳුරගත්තේ මම. මතකද ඒක? වන්තන්නේ ඒකෙන් තමයි මට ගොඩක් chance එකක් හම්බුනේ මේ කට්ටියට දැනගන්න. පළමු ටෙස්ට් මැච් එකේම 100ක් ගහපු එක ගැන මොකද ඉතින් වෙස්ට් ඉන්ඩීස් ඒ වෙලාවේ දැන් ෂැන් ගේම් කොහොමද? හිතාගන්න බෑ මොකද්ද මේ කියලා. ඊටසේ රූම් එකේ රියර් ඔස්සේ කල්පනා කරේ මොකද්ද මේ. يعني ඒ තරම් සතුටක් තිබ්බා ඒලේ මං හිතුවේ නෑ ඉතින් පළවෙනි ටෙස්ට් මැච් එකේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා ඒ වෙලේ තිබ්බ මගේ මයින්ඩ් සෙට් එක හොඳ හින්දා මට ඒක ලොකු සහයෝගයක් වුණා කියලා. ෆස්ට් ටයිම් තමයි අපි පැතුම්ගේ හඬින් අහන්නේ විජල් ස්ටාර්ට් 6ක් ගහද්දි මේ දැනිච්ච ෆීලින් එක මොකද්ද කියලා. Exposes the stumps and Nissanka and goes over the offside. ඒ වෙලාවේ කොහොමත් මම හිතියේ ගහන්න මූඩ් එක ගන්න හිතේ ඉතින් මගේ සෝන් එක වැඩිත් හින්දා මට ඒක ලේසි වුණා ගන්න. සල්ලි මල්ලකටයි අයි පයින් ගහන්න. සල්ලිම නෙවෙයිනේ ජීවිතේ. අත්පුතතම බංග්ලාදේශ වේක වා යන්නද? මම තාම මගේ ඉන්ජරි සුවාතට හැරිලා නැහැ. ඉතින් තාම ඒකට ට්‍රීට්මන්ට් කරගෙන යනවා. ඉතින් මම හිතනවා මිස් වෙයි කියලා බංග්ලාදේශ වල. ඉතින් අද දවසේ අපි අදර්ණ ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ කතා බහ කරන්න ඔයාලා ගොඩක් ආදරය කරන ක්‍රිකට් තරුවක් එක්ක ඔයාලා ගොඩක් රික්වෙස්ට් කරා ඇයි පැතුම් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න නැත්තේ කියලා. ඉතින් මම දවිලා ඉන්නවා පැතුම් නිස්සංක. කොහොමද පැතුම්? හොඳයි. දැන් පැතුම් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා මට මැසේජස් කමෙන්ට්ස් විශාල ප්‍රමාණයක් තිබ්බා පැතුම් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න නැත්තේ ඇයි කියලා. හැබැයි ඉතින් ඒකට වරදකාරය මම නෙමෙයි. මොකද පැතුම් අල්ලගන්න හරි අමාරුයි. ඉස්සෙල්ලා හරි ලේසි. දැන් ටිකක් අමාරුයි. දැන් ජනප්‍රිය ක්‍රිකට් කෙනෙක් හරි බිසි ක්‍රිකට් කෙනෙක් ඉතින් ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි. දැන් පැතුම් ටිකක් වෙනස් වෙලා කියලා හැමෝම කියනවා. ඇත්තද පැතුම්? දැන් නැතිින් පට්ටිය කියන්නේ වෙන්නේ නෑ. මම තමයි. ඒ කියන්නේ වා වෙනස් වෙලා නැද්ද? ආ නෑ. වෙනස් වෙලා නෑ. නෑ. ඒ කියන්නේ මිනිස්සු කියන කතාව තමයි. ඉස්සර පැතුම තමයි ඉන්නේ. ආ නෑ. දැන් පැතුම් මම අතර මම දන්නේ ස්කූල් ස්කූල් එකේ අවුට් වෙද්දි මගේ ස්කූල් කාලේ ගහන මට මතකයි වා. 25 තස්සනේ. 25. 25 ක්‍රිකට් ගහද්දි මට මතකයි. මට හැබැයි ඒ කාලෙම හිතුණා කොහොමදරි ශ්‍රී ලංකා ටීම් එකට යන ක්‍රිකට් තමයි පැතුම් කියන්නේ කියලා. ඒ කාලේ නම් මේ දන්න නිසා මට ගොඩක් මේ දේවල් තිනවා ගන්න කියන්නේ. රයිට් අපි කළුතර ඉස්කෝලෙන් තමයි පැතුම් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ. අවුරුදු 3ේදී තමයි පැතුම්ගේ තාත්තා පැතුම් ක්‍රිකට් ගහන්න එක්ක යන්නේ. එම නෙවුනේ ඔව් පොඩි කාලේ නම් තාත්තා ක්‍රිකට් වල තමයි නැම්මේ. මම මුලින්ම ඉස්කෝලේ සෙල්ලම් කරේ 3 වසරේදී. ඒ මම කළුතර විද්‍යාලයම පාසල. ඉතින් ඒකේ තමයි මුලින්ම ක්‍රිකට් ආරම්භ කරේ. ඒකෙන් ඊට පස්සේ මම අන්තිම අවුරුදු දෙක සෙල්ලම් කරන්න කොළඹ ඉස්වතන විද්‍යාලයට යනවා. ඉතින් ඒකෙන් තමයි මම ඩේටාස් ක්ලබ් සෙල්ලම් කරන්න chance එකක් ආවා. ඉතින් ඒකෙන් ඊට පස්සේ මම මුලින්ම සෙල්ලම් කරේ බදුවලි ක්‍රීඩා සමාජයේ. ඉතින් ඒකෙන් පස්සේ ඒකේ හොඳට සෙල්ලම් කරපු නිසා මට NCC ක්‍රිකට් සමාජයෙන් ආරාධනාවක් ආවා සෙල්ලම් කරන්න. ඉතින් තාම ඉතින් ඒක සෙල්ලම් කරගෙන ඉන්නවා. කළුතර මහාවිද්‍යාලය කියන්නේ බොහොම දක්ෂ ක්‍රිකට් පිටකින් බිහි කරපු පාසලක්. TM දිල්ෂාන් වගේම TM සම්පත් තව කවුද පුතින් ඔයා පැතුම් නිස්සංක තව මිලින්ද සිරිවර්ධන ඒ වගේ දක්ෂින් බිහි කරපු පාසලක්. දැන් විශේෂත්වයේ තියෙන්නේ පැතුම්ගේ පියා තමයි ඒ ස්කෝලේ ක්‍රිකට් කෝච්. කොහොමද දැන් තාත්තා ක්‍රිකට් කෝච් වෙච්ච එක පැතුමාට පොඩි එක්ස්ට්‍රා චාන්ස් එකක් නේද ඔයාගේ ක්‍රිකට් ජීවිතේ? නෑ මුලින්ම කෝච් කරේ සලුවන්න සර්. එයා තමයි මුලින්ම ස්කෝලේ කෝච් කරේ මට. ඊට පස්සේ කවුරුද්දක් මගේ තාත්තම කෝච් කරා ස්කෝලේ. ඉතින් ඒක ඉතින්
වාසයකුත් තියෙන ඉතින් තාත්තෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන් ඉතින් කතා කරන්න පුළුවන් ඒ නිසා මේ තාත්තා ගෙදරත් කෝච් කරාද නැත්නම් ස්කෝලේ කෝච් කරා නෑ ගෙදර කෝච් කරනවා ස්කෝලේ කරත් ගෙදර කොහොමද කරනවා කරනවා දැන් මම හිතන්නේ ප්‍රථම ක්‍රිකට් කෙනෙක් වෙන්න තාත්තා තමයි ලොකුම සාධකයෙන් එන්නේ තාත්තා තමයි එයාගේ ආසාව බලාපොරොත්තු තමයි ඉතින් හැමදාම තිබුණේ ඒ නිසා තමයි මට ගොඩක් අනික කෝච් කෙනෙක් නිසා මට ගොඩක් දේවල් එයාගෙන් ගන්න පුළුවන් ඉතින් ඒ නිසා මම හිතනවා එයාගේ කැපවීම තමයි දැන් කොළඹට ආවට පස්සේ ප්‍රථම කොහොමද ඒ දැනුච්ච වෙනස ඒ කියන්නේ කලුතරින් ඉඳන් කොළඹට එන අලුත් පරිසරයක් අලුත් ටීම් එකක් කොළඹ ස්කූල් ටීම් එකේ ශ්‍රී ලංකාන් දෙන්නේ කොහොමද ඒ වෙනස දැනුණාට කපා මුලින්ම නම් කැමැත්තක් තිබ්බේ නැහැ එන්න කොළඹ ස්කූල් එකට ඉතින් පස්සේ මට එන්න සිද්ධ වුණා ඉතින් මේ නිසා මම ආවා ඉතින් මුල් කාලේ පොඩ්ඩක් වෙනසක් තේරුවා ඉතින් මම අවුරුදු ගානක් හිටපු ස්කූලේ මම කලුතර හිටුනේ ඉතින් ඒකත් එක්ක පොඩි වෙනසක් තිබ්බේ ඒකට ඉතින් අන්තිමට ඉඳස්සුනේ කොමාරිය පැතුම් පාසල් කළ අතිශය දක්ෂතා දක්වනවා ඒ කාලේ දිගින් දිගටම ලකුණු අතර හිටිය ඊට පස්සේ යාට අවස්ථාවක් හම් වෙනවා ක්ලබ් ටීම් එකේ මුලින්ම බදුල්ලේ ක්‍රීඩා සමාජයේ නේ ඊට පස්සේ NCC ක්‍රීඩා සමාජයේ අවස්ථාවක් ලැබුණා ඊට පස්සේ පැතුම්ගේ ජීවිතේ මම හිතන්නේ පළමු පෙළ ක්‍රිකට් ජීවිතය අතිශය සුන්දර ක්‍රිකට් ජීවිතයක් ඉගෙන කියන්න ඕනේ ලංකාවේ ඉතන නෙමෙයි ලෝකෙම බැලුවත් පළමු පෙළ හොඳම ඇවරේජ් එකක් තියෙන ප්‍රතිකරුවෙක් තමයි වා ඒ කියන්නේ මොකද ඉතින් ගොඩක් සතුටුයි ඒ කියන්නේ ඉතින් ඒකට ඉතින් ක්ලබ් වලින් බදුරේදී ගොඩක් සපෝට් එකක් හම්බුණා මං ගහපු අවුරුද්ද ඊට පස්සේ NCC ආවම ඊට වැඩිය මට chance තිබ්බා මොකද හුඟක් ඉතින් national base ඉතින් ඒගොල්ලොන්ගෙන් ගන්න තිබ්බ දේවල් ගොඩක් තිබ්බා ඉතින් මම හිතනවා තව ලේසුණා කියලා මට ඒ දේවල් කරන්න ඉති 193ක් මැච් එක ගහුවානේ දික්වැල්ල හිටියා වගේ අනිත් පැත්තේ ඒ ඉනිම ප්‍රථම නිසං කියන්නේ කවුද කියලා ගොඩක් අඹර ගත්තේ මම මතකද ඒ මං හිතන්නේ ඒකෙන් තමයි මට ගොඩක් chance එකක් හම්බුනේ මේ කට්ටියට දැනගන්න මගේ පළවෙනි පොයින්ට්ස් වල ටුර්නමන්ට් එක. ඉතින් මම හිතනවා මගේ ජීවිතේම හුඟක් කැමති ඉන්නේ කියලා. කොහොම කොමාරි බාධක කම්කරුළු ගොඩක් එක්ක අන්තිමට පැතුම්ට අවස්ථාවක් ලැබෙනවානේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්න. හාහා පුරා කියලා වෙස්ට් ඉන්ඩීස් ටූ එක තමයි පැතුම් ඉස්සෙල්ලම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන 2021 අවුරුද්දේ වෙස්ට් ඉන්ඩීස් පිච් වල මට මතකයි පැතුම් වයි ටූ එකට තේරිච්ච වෙලාවේ මමත් කතා කරාම මේ මම කිව්වා වෙස්ට් ඉන්ඩීස් ටූර්නමන්ට් එකක් මේ වාර ගහන් තියෙන්නේ ෆාස්ට් බෝලින් පිච් තියෙන්නේ ෆාස්ට් බෝලර්ස් නේ දායි මේ මන්ද වාර හාහා පුරා කියලා ඉස්සෙල්ලම ඉඳලා හම්බුනේම අමාරු ටෝර් එකක් නේද කියලා මම කිව්වා හරි වා එවිල කීදේ තමයි වෙස්ට් ඉන්ඩීස් නේ මේ මොන මගුල හරි කමන්නේ දැන් ගහන් තමයි මට ඕනේ කියලා ඒක ලොකු අභියෝගයක් ඒක ඒ අභියෝගයේ ඒ කියන්නේ මුලින්ම ටෝර් එක තේරිච්චලම් කදිතුනේ ඒ වෙලාවේ නම් ගොඩක් සතුටක් හිතුණා මොකද මම හිතුවේ නැති වෙලාවක මට ඒක හම්බුනේ ඉතින් හිතුවේ නැහැ ඉතින් ආසාව තිබ්බට හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා ඉතින් ජාතික කණ්ඩායමට එන්න ඉතින් මුල් SNDs වගේ එකක් එක ගහද්දි පොඩ්ඩක් පොඩි වෙෂයක් තිබ්බා ඉතින් ඒ වගේ රටක ගිහිල්ලා මේක නැෂනල් ටීම් එකක් එක ගහන්නේ ඉතින් ෆාස්ට් පිච් ගොඩක් ලොකු අවියක් පිළිනා බෝල සෑහෙන දැන් ඒකේ වගේ පළමු ටෙස්ට් තරඟේ පළමු ශතකය මම හිතන්නේ තවත් වාර්තාවක්. එවැනි වාර්තාවක් තියෙනවා ලංකා ඉතිහාසයේ රුමේෂ් කලුතන්නත් ගහුවා ඒ පැත්තේ. ඉතින් පළමු ටෙස්ට් මැච් එකේම 100ක් ගහපු එක ගැන පොඩි තැනි වෙස්ට් ඉන්ඩීස්. ඒ වෙලාවේ දැන් ෂැන් ගේම් කොහොමද? ඒ වෙලාවේ නම් හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. ඊට පස්සේ රුමේ රියරස් තමයි කල්පනා කරේ මොකද්ද මේ. يعني ඒ තරම් සතුටක් තිබ්බා ඒලේ මම හිතුවේ නෑ ඉතින් පළවෙනි ටෙස්ට් මැච් එකේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා ඉතින් මම හිතනවා ඒ වෙලේ තිබ්බ මගේ මයින්ඩ් සෙට් එක හොඳින් දා ඒ මට ඒක ලොකු සහයෝගයක් වුණා කියලා. يعني 100 ගහපු වෙලාවේ බැට් එක උස්සද්දි ඒ දැරිච්ච හැඟීම විස්තර කරන අනක් අතම මොකක්ද කියන්නේ. ඒ වෙලාවේ මට සෙලිබ්‍රේට් කරන්නවත් අර මේ එකක් තිබෙනවා මට අර එක්සයිට් වෙලා වගේ හිටියේ. මුලින්ම කවුද දෙසින්දුමට හැම කතා කරලා 100 ගහලා? ඔක්කොම අය කතා කරා. ගොඩක් සපෝට් එකක් හම්බුණා ටීම් එකයි ඒක. තාත්තා කෝල් කළා මොකද කිව්වේ? අත කතා කරලා ඉතින් ආයෙ සතුටුයි ආයෙ සතුට කියා ගන්න බැරි තරමට ඉතින් ඒ වගේ සතුටක් දැන් මම මෙහෙම දැක්කේවොත් දැන් ශ්‍රී ලංකා ටීම් එකට අන්න පරක් වුණා වැඩි කියලා හිතෙන්නේ නැද්ද පැත්ත මේ කියන්නේ ඊට හොඳ පර්ෆෝම් කරා ඩොමෙස්ටික් හොඳට ගහලා තිබ්බිද්දි යන්න බැරි වුණානේ පරක් වුණා කියලා එහෙම හිතන්නේ මාත් මුලින්ම ওই දේම තමයි හිතුවේ ඒ වුණාට මට එතෙන්ට ගියාම තේරෙනවා මට හරි කාලේ තමයි හම්බුනේ ඒකට මම මැච් ගහලා එක්ස්පීරියන්ස් තිබ්බා ඉතින් මම හිතනවා එක්ස්පීරියන්ස් තියෙන තමයි
සාර්ථකත්වය වැඩි වෙන්නේ. ප්‍රථම නිස්සංග කියන වර්තමානයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඒ වගේම එක්දින සහ T20 කණ්ඩායම් තුනේම නිත සමාජිකෙක් T20 සහ 1 day සල් ඕපන් බැට් කරනවා ටෙස්ට් මැච් වල මැදපෙළ පිටකරුවේ. පළමු T20 සහ එක්දින තරඟ දෙක ගැන කතා කළොත් ප්‍රථම ඔබ වෙස්ට් ඉන්ඩීස් වල තමයි ක්‍රීඩා කරන්නේ. මොකද ඉතින් මම නම් පෞද්ගලිකව හිතපු දේ තමයි ප්‍රථම කියන්නේ T20 ප්ලේ කරන එක නෙමෙයි කියලා. මොකද ඒ කියන්නේ මුලින්ම T20 ගහන්න අවස්ථාව ලැබිච්චලා හේතුන. ඔව් මටත් එච්චරම මාත් එච්චර ඔළුවේ දියන් හිටියේ නෑ T20 ගැන. ප්‍රෙෂර් එකක් තිබෙන්නේ නැහැ. ඉතින් මම මට ඒක හම්බුනේ එක්ස්ට්‍රා chance එකක් කියලා මම ඉති අරගෙන මට පුළුවන් දේ කරලා ඉතින් ප්‍රෙෂර් එකක් ගත්තේ නෑ මම T20 මෙත්. මම මතකයි ප්‍රථම දෙක පාර මම කෝල් කළා කිව්වා මේ මට අපරාධ T20 ගහන්න හම්බුනේ. එවලේ ප්‍රතුම් ඔයාම කිව්ව මට මමත් කැමති නෑ T20 ගහන්න. හැබැයි මොකද මමත් දැන් මට ටෙස්ට් මැච් තමයි ගැලපෙන්නේ කියලා ඒ වුණාට ඒ චැලෙන්ජ් එක මම බාර ගන්න කැමති කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට ඔයා ඒ චැලෙන්ජ් එක සාර්ථක බාරගෙන තියෙනවා නේද වර්තමාන. ආ මේ අත්මොකත් මමත් එච්චර කැමැත්තක් දැක්වෙන්නේ නැහැ. ඉතින් මං ක්ලබ් වල සෙල්ලම් කරපු විදිහත් එක්ක පස්සේ ඉතින් මට තේරුණා ඉතින් මම හැමදේම මැජස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකටදී වර්කවුට් කරා ඉතින් කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ කොහොමද يعني ලොකු අයගෙන් ඇඩ්වයිස් ගත්තා කොහොමද يعني ප්‍රතුම් බැටින් ස්ටයිල් එක වෙනස් කරා. ಅದේ කියන්නේ එතන වයබිල්ලා සොලිඩ් ප්ලේ කෙනෙක් ගොඩක් වෙලා විකට් එක ඉඳලා බැට් කරන ප්ලේ කෙනෙක් ටෙස්ට් ප්ලේ කෙනෙක් එහෙම කෙනෙක් එකපාරට T20 ගිහලා ඕපන් බැට් කරද්දී ඉක්මන ලකුණු ගහන්න ඕන. ඔයා එතන මොකද්ද කරේ? ඔයා මයින්ඩ් සෙට් එක නමතර වාගේ බැටින් ස්ටයිල් එක වෙනස් කරාද? ඒක ෆුට් වර්ක් වෙනස් කරාද? බැට් එක අල්ලන විදිය මොනවාරි චේන්ජස් කරාද මේ T20 වල ගලපන්නේ? එහෙම නෑ. ඉතින් මං සෙල්ලම් කරන විදිහට තමයි සෙල්ලම් කරේ. ඉතින් මම හුඟක් මැච් බැලුවා අනිත් ෆේස් ලගේ يعني මං වගේ සෙල්ලම් කරන එක. ඉතින් එහෙම බැලුවු හින්දා මට අයිඩියාවක් ආවේ මම මෙහෙම තමයි සෙල්ලම් කරන්නේ. ඒ වගේම කෝච්චස් ලගෙන් ඇහුවා ඒගොල්ලෝ වාගේ රෝල් මගේ රෝල් එක මට කියලා දුන්නා. ඉතින් ඒකින්ද මට කැප්ටන් කතා කරලා මේ වාගේ රෝල් එක මේකයි. ඉතින් ඒක මට ලොකු හෙල්ප් එකක් වුණා මගේ T20 සාර්ථක වෙන්න. සාර්ථක වෙන්න. දැන් T20 1 day සහ ටෙස්ට් මේ තුනෙන් වැඩිපුර කැමති මොකක් ගන්නද? ටෙස්ට් වල තමයි මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ. දැන් 1 day සහ T20 ඕපන් බැට්ස්මන් ශ්‍රී ලංකාවේ ලොකු වගකීමක්. සමන්ජ ඇසුර, TM දිල්ෂාන්ල, රමේෂ් කලවිතාන්ල අරන් දුන්න බැට්න් එක තමයි අර අරන් යන්නේ. ඊට පස්සේ මහේල ඕපන් කරා T20 වල ෆුල් තරංග ඕපන් කරා. ඊටමත් සාර්ථක කුසල් ජනප්‍රියලා ඊටමත් සාර්ථක. ඒ වගේ ප්‍රහාරාත්මක පිටකරුවන් ලිස්ට් එකක ඉන්න එකේ දැන් පැතුම් තමයි ඒ බර කරට ගන්න. මොකක්ද හිතන්නේ මේ ලොකු වක්කීමක් නේ ඕපන් බැට් කරනවා කියලා? ඔව් විශේෂයෙන්ම T20 සමන්දස ලොකු වක්කීමක් තමයි ඕපන් කරනවා කියන්නේ. ඉතින් මොකද කණ්ඩායම එක ආරම්භයක් කරන් දෙන්න ඕනේ. ටීම් එකේ ඔක්කොම රැඳෙන්නේ එතනින් තමයි. ටෝන් එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා. ඉතින් මගේ තිබ්බ එක්ස්පීරියන්ස් එකයි ප්ලේස් ලගෙන් හම්බුන එක්ස්පීරියන්ස් එකයි එක්ක ඉතින් මට ඒක තියා ලේසුනවා කියලා. ඔස්ට්‍රේලියානු සංචාරය ගැන කතා කරන්න මොනේ තාමත්ම සාර්ථක සංචාරයක් වෙනම විස්තර විචාරකින් පවා මේ ඔබ ගැන මහා ප්‍රශංසනීය කතා බහ කළා. ඔස්ට්‍රේලියානු සංචාරයේදී මේ පොඩි ක්‍රීඩකෙක් ෆෝන් මෙච්චර අතර ගහන්න කියලා මම දැන් හැමෝම අඳුරගත්තා. ඔස්ට්‍රේලියානු සංචාරය ගැන කතා කළොත් මොකක්ද කියන්නේ? ඔව් මටත් ඒක ලොකු අභියෝගයක් වුණා. මම පළවෙනි පාර තමයි ඔස්ට්‍රේලියාව ගියේ. ඉතින් ඔය කියන ඒ ටීම් එකත් ගිහලා නෑ. පළවෙනි පාර තමයි ඔස්ට්‍රේලියාව ගියේ. ඉතින් අය කියන දේවල් අහලා ඉතින් පොඩ්ඩක් ප්‍රෙෂර් එකක් තිබ්බා. බවුන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මම තීරණය කරා මම මෙහෙම ගහනවා කියලා මගේ විදියටම. ඉතින් ඒක මට ලොකු උදව්වක් වුණා. ඉතින් මගේ මයින්ඩ් එක හරියට දිබ්බින්න. හැමෝම Facebook එකේ මේ දාපු ප්‍රශ්නයක් තමයි මේක. පැතුම්ගේ 6 පාරවල් කොහමද මිචෙල් ස්ටාර්ක් ගහපු කියලා. ඉතින් ෆස්ට් ටයිම් තමයි අපි පැතුම්ගේ හඬින් අහන්නේ මිචෙල් ස්ටාර්ක්ට 6ක් ගහද්දි ඒ දැනිච්ච ෆීලින් එක මොකද්ද කියලා. මොකද හැමෝම අහන තිබ්බ. ඔයා දැක්කද Facebook එකේ? දැක්කා. ඒ කියන්නේ මං කටියට උත්තර ඒ වෙලාවේ කොහොමත් මම හිටියේ ගහන්න මූඩ් එක තමයි හිටියේ. ඉතින් මගේ සෝන් එක වැඩිත් හින්දා මට ඒක ලේසි වුණා ගහන්න. ඒ වගේ බෝල් වෙනට ගැව්ව ගැද්දිත් ඉතින් පොඩි මෙවයක් තියෙනවා. කන්ෆිඩන්ස් එකක් හදනවා. කන්ෆිඩන්ස් එකක් තියෙනවා. දැන් මැච් එක කලින් ප්ලෑන් කරා මම මිචෙල්ට ගහනවා, ස්ටාක් එක ගහනවා. දැන් ටීම් එකේ ප්ලෑන් එකක් තිබ්බද ප්‍රථම ඔයා තමයි මිචෙල් ස්ටාක් එක ගහන්න ඕන කියලා? එහෙම නෑ. මං ප්ලෑන් එකක් දාගෙන හිටියේ බෝලර්ස්ලා ඇනලයිස් කරලා මෙයාට මෙහෙම ගහනවා කියලා. ඉතින් ඒ දේවල් ඇනලයිස් කරපු හින්දා මට උදව්වක් වුණා ඒ දේ. ගහන්න. ප්‍රතුන්ගේ හොඳම T20 ඉනිම මොකද්ද? වා වැඩිපුරම කැමති T20 ඉනිම මොකක්ද දැන්ට ගහපු? ඔස්ට්‍රේලියාවට ගහපු 6 තමයි දැනට කැමති. 1 day වලින් කැමති ඉනිම මොකක්ද? අන්තිමට සිම්බාබ්වේත් එක්ක ගහපු මැච් එක. මැච් එක.
ටෙස් මැච්චල ඩෙබි මැච්ච සියක් ගහපෙක් දැන් පැතුමට කොහොමද ශ්‍රී ලංකා ටීම් එකේ කැප්ටන් දසුන් ශානකේනවා T20 සහ 1Day සේවගේම ටෙස් මැච්චල දිනුත් ප්‍රමාණවත් නේනවා කොහොමද කැප්ටන්ස් ලගලා සපෝට් එක ගොඩක් ලොකු සපෝට් එකක් හම් වෙනවා ඉතින් දිනුත් අයියාගේ එයා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් කෙනෙක් ඉතින් එයා කියලා දෙනවා ඉස්සරහට ගහන්න ඕන විදිය කොහොමද ටෙස් මැච් එකක් ගහන්නේ ලු හදාගන්නේ කොහොමද ඉතින් එයා කියලා දෙලා දිනවා ඉතින් ඒ වගේම දසුන් අයියාත් ලොකු සපෝට් එකක් දෙනවා ගහන්න ඕන විදිය බැක් කරනවා ඉතින් ඒක ලොකු හයිය ප්ලේයර් කෙනෙක් දැන් අපි පැතුම්ගේ වෙනස් දේවල් පැත්තට කතා බහ කළොත් ෆිට්නස් ගැන කතා කරොත් දැන් ගොඩක් ක්‍රීඩකයෝ ෆිට්නස් නැති නිසා ඉවතට යනවා දැන් පැතුම්ට ෆිට්නස් ප්‍රශ්නයක් වෙලා නැද්ද තාම නම් ඒ ප්‍රශ්නයක් තියෙන සිල්ම ෆිට්නස් ටෙස්ට් පාස් වෙලා තියෙන يعني බොහොම සාමාන්‍යව තමයි වගිලා තියෙන අතුලන්නේ ෆිට්නස් ටෙස්ට් කියලා පාස් වෙලා කොහොමද ආය ෆිට්නස් ප්‍රශ්න මහසුනලි ගැන ඒක ඉතින් ප්ලේ කෙනෙක් වුණාම තමන්ගේ ෆිට්නස් කියන්නේ ඒක බලා ගන්න ඕනේ කියන්නේ තමන්ගේ ලයිෆ් එකට يعني තමන්ගේ කැරක්ටර් එක පේන්නේ ඒකෙන් තමයි ඉතින් ඒකෙන් තමන්ට ඒක දැනගන්න ඕනේ මේන්ටේන් කරන්නේ කොහොමද කියලා එනිසා ෆිට්නස් ගැන උනන්දු වෙනවා නේද ලංකාවන පැතුම් ක්‍රීඩකෙක් වුණාම තමන්ගේ විනය ඉතා වැදගත් දැන් පහුගිය කාලෙම මේ අපි දැක්කා ශ්‍රී ලංකා ටීමේ ප්ලේස් ලා ගොඩාක් එළියට ගිහලා තිබ්බ විනය සම්බන්ධ ප්‍රශ්නත් එක්ක දැන් පැතුම්ගේ මම දන්න විදිහෙන් නම් පැතුම් වෙන නිහතමානී චරිතයක් වැඩි කතා බහ කරන්නේ නැහැ එහෙම තමයි අපි මම හැබැයි අවුරුදු ගානක් තිස්සේ දන්නේ නැහැ මම හිතන්නේ තාමත් ඒ විනයගරුක කොල්ලා ඉන්නවද ඇතුලේ තාමත් ඒ වැඩි එකක් නැහැ මම පාඩුවේ ඉන්නේ ආම්බුරේ තමයි මතක සටහන් මහනේ ක්‍රිකට් ලයිෆ් එක ගැන හිතනම් නෙමෙයි බොහොම සුන්දර මතක සටහන් තියෙන තුව එකක්. කියන්නේ අමතක වෙන්නේ නැති දේවල් රසබර දේවල් වෙච්ච මතකයක් නැද්ද? දැනට ඩෙබියු එක තමයි මගේ මතක කරන තුව එක. ක්‍රිකට් පිටිය ඇතුලේ. ක්‍රිකට් පිටින් එළිය අමතක වෙන්නේ නැති සිද්ධි මොනවද තියෙන්නේ? එහෙම නෑ ඉතින් එහෙම දෙයක්. එහෙම මතක කියන්නේ ටීම් එකත් එක්ක ගත්ත ආතල් එහෙම මොනවද තියෙන්නේ? එහෙනම් කොහම අපි එහෙම එළියට යන්නේ නැහැ සාමාන්‍යයෙන් අතව ගන්න. ඒ කියන්නේ භූමි ගැතුලලා මෙන්නවා. නැහැ ඉතින් ඒවා දන්නේ මම දන්නේ අනිත් අය ගැන මං ගැන කිව්වේ. කැමරික රූම් එකට ගෙන්න ගන්නවා හනවා ඉඳා ගන්නවා ආයි ප්‍රැක්ටිස් කරනවා ආයෙනවා ආයෙත් ගන්නවා. දැන් උංගක් ප්ලේස් ලා ඉන්නවා නේද? එහෙම තමයි. කියන්නේ දැන් ටීම් එකේ ඉන්න ප්ලේස් ලා ඒ වගේ කොහොම විනේ කරුක ප්ලේස් ලා තමයි ඉන්නේ. අහිංසක ප්ලේස් ලා ඉන්නේ. ඉතින් අපි ප්‍රථම නිසිගතක තමයි කතා බහ කරගෙන ඉන්නේ. ප්‍රථම දැන් IPL අබෙදිනල් පැත්තේනවා මේ සමහරක් අය මම දැක සෝෂල් මීඩියා වල දාලා තිනවා මේ පැතුම්ටත් IPL ගහන්න අවස්ථාවක් තිබ්බනම් හොඳයි කියලා මොකද හිතන්නේ ගැන මම හිතනවා තාම මට ඒකට කාලෙ නෙමෙයි කියලා මට තව T20 මැච් වල එක්ස්පීරියන්ස් ගන්න ඕනේ ඉතින් මම හිතනවා ඉතින් හම්බුනේ නැතික එක අතින් හොඳක් දෙයක් වෙන්නේ නැති කියලා ඒ ගැන මම වැඩි හිතන්නේ නැහැ මට හම්බුනොත් මම කුලිම ගන්න බලාපොරොත්තු වෙනවා අර IPL ගහන්නම ඕනේ කියලා එහෙම ඉන්නේ නැව මට පුළුවන් දේ මම කරගෙන ඉන්නේ දැන් ප්‍රථම ක්‍රීඩාකල තියෙන දැන් අපේ කෝචින් ස්ටාෆ් එක ගැන ශ්‍රී ලංකා මොකද්ද වර්තින සතුටද එයා ඔයාලා සපෝට් කරනවා දේගොල්ලෝ මොනවද කියන්නේ ඔව් කෝචින් ස්ටාෆ් එක උඟක් සපෝට් කරනවා හැම දෙයකින් හැම කෙනෙක්ම ඉතින් ගොඩක් ස්ටාෆ් එකක් ලොකු ස්ටාෆ් එකක් ඉන්න ඉතින් හැම කෙනෙක්ගේම ලොකු සපෝට් එකක් හම්බ වෙන හැම කෙනෙක්ට කියන්නේ බැටින් ෆීල්ඩින් ෆිසියෝ හැමදේම ඕකේද හැම පහසුකමක් තියෙනවා හැම පහසුකමක් දැන් එළමෙන බංග්ලාදේශ සංචාරයේ තියෙන තරුණ බෝධිලකින් කමිනුස්වද කතා බහක් තියෙනවා පැතුම් බංග්ලාදේශ සංචාර සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා අත්පැතුම් බංග්ලාදේශ වේක වා යන්නද? ඔව් තාම මගේ ඉන්ජරි සුවාතට හැරිලා නැහැ. ඉතින් තාම ඒකට ට්‍රීට්මන්ට් කරගෙන යනවා. ඉතින් මම හිතනවා මිස් වෙයි කියලා බංග්ලාදේශ වල. මොකද තියෙන ආබාධ? කොන්දේ පිටකොන්දේ මාරුව. ඒ කියන්නේ පැතුම්ට බංග්ලාදේශ සංචාරය අහිමි වෙන තත්යක් තියෙනවා. ගොඩක් දුරට. ඉන්නතුරු ඕස්ට්‍රේලියාව ලංකාවට එනවා. ඒකට තමයි ට්‍රීට්මන්ට් කරගෙන යන්නේ ඉතින් මම හිතන්නේ ඒක රැලි කෝ කියලා. ඒ සඳහා සූදානම් වෙනවා. කියන්නේ ප්‍රථම බංග්ලාදේශ සංචාර සඳහා සහභාගී වෙන්නේ නැහැ. ඉතින් අපේ ප්‍රේක්ෂකයන් පොඩ්ඩක් දුක් බර අවශ්‍යක ඒක. ඔල ගොඩක් ආස කරන සහ කණ්ඩායමේ දැන් ලකුණු අතරින් ඉන්න හිටකරුව අහිමි වෙච්ච ලොකු දුකක් සහ පාඩුවක් වෙනවා අපි නම් හිතන්නේ. ප්‍රථම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මොකද්ද ඔයාගේ තක්සේරුව?
මහිතන හොඳ කණ්ඩායම තියෙන අපිට තිකාම අපිට හරි පෝෂණ කිටේ නෑ කලින් කන්නේ මාරුණාම වුණ ඇති මහිතන මික ආත හිටියන අයා පස්සේ ඉටසේ මාරුණා පෝෂණ කිටියනෑ හරියට තින් මහිතන දැන් ඔක්කොම හරි ගැසිලා ඇති කියලා ඉස්සර හට තියෙන තරග වලිය ඔක්කොම් බලාපොත්තින්න අප හොඳර කරන්න තින් මහිතරම ඉස්රට හොඳ දැකයි කියලා කුසල් මෙන්ඩිස් ඒවගේ අභිෂ්ක අභිෂ්ක ප්‍රනාාම්ද ඔෂන ප්‍රනාාම්ද ලහිඩු තිනිමාන් මේ සිට්ටිකම දැන් ඉන්නවා තරගයක් දිමුත් අනිවාරම තීම කියන්න නිසා කැප්න දීට මේ සිට්ටක ඉන්නවා සහ කුසල් ගනි පේට පවා ඉන්නවා සදිර සමරිකමක් තින්න පිටි පසෙන් සෑන් සටනන් දෙෙන දෙන්න මේක ඔට අභියෝගයක් නේද පැතුම් වාගිස්ථානය ආරක්ෂා කරග අභියෝගත්තම ඒතින් මං හැමවෙලා ඇම්බල ඉති මට හම්බිෙන චාන්සකින් ටීම් එකටයි මගේ රටයි කොහොද මගේ කොකොම් තියාගෙන සෙල්ලංකාරනතින් ඒගඉතින් සිිලෙක්ටස්ලා තිරණ කර දෙයක් මට කරන්න බෑ මගේ දේලම ඉතින් කොකොම් කරන පතුම් ගැන මහින්සේ පිඩෙක්න සමහක් කලාට මේ වාගේ තින මේ අහිංසකම වඩ ප්‍රශ්නයක් වේගල හිතන්න ඒම අවුනත් මගේ වැඩි ගණන් ගන්න ප්‍රශ්න තදර වෙලා නෑ ඉස්සරලත් මේතුරයි රයිට ඉතින් පතුම් මට මතකවා ස්කූල් කාලෙක හද්ද මේ ආර ලස්සන් බැස්මන කෙනෙක් බැට් කරනද බලාහින්න හැබයි අර පොඩි පශ්න තිබ ඩොඩ් බෝස් ගොඩා තියෙන හැබයි මුළු දවස බැට් කර සමරයක ලකුණු පනක් කැඩක් ගහනාවගේ හැබයි ඒ ගහන සුච්චි හරි ලස්සනයි පසල් කාලේ මේ ච ලස්සන බැස්මන කෙනෙක මන්න හිතු ඇතරම පදශී ලක හයික මේ සම්මාන මොන හම්බලාතින් පාසල් කාල ගොඩක් හම්බෙලා දීන්නතින් බෙස් බැස්පන් සම්මාන් ගමරත කැන ඩයිලොක් සම්මාන ගොලල හම්බලා තිීම ඔස්කුල් බොයි ක්‍රිකට එක තුම් පරක්කම් වුණා කෙන්ඩෙ පරක් බෙස් පැස්කන් හම් අක පරක් බෙස් පිල්ල හම්බන ඒක තුම් පරකට නිදසුන් සම්මන ගොඩක් හම්බලාතිය තැන් ජාතික තලටාවක ජාතිප තයිතාවට පසම හම්ලක සම්ම අන්තිමරදි වන්ඩෙ සිරිස්සගේ මෑනුගේ සිරිස්ම ඒක තමයි ඉන්ටනශල් ඔල්ඩක් කම්ල පදදන සැඟෙන් ගොඩක් ලොව සතුරත් තියනති මෑනු සිරිසුනෙක් ගැන ඉන්ටනශල් පලේ නිවෝල්ඩ ඒ ගැන සතුරත් තියන ජාතියන්තර මටම පිඩි කෙනෙක් පැතුම් මාර්තන ගනද නොකොමද කතාබා කන්න දෙකලොත් එක් තැනගලුන් මයනද සිලිසුනාමල වල විිෂ් කරනවා ඉට පස්සේ එතුම පසේ ගන්ඳ ඔක්කම ඉවරද නැත්තැඟගොලු තාමත් ඇතේ කතාමා කරන්නද එහෙම ඇතින් මැච්චයන් සිකට කතාබා කරනවා තින් ඒවා තියෙනවා තිහර මට තාම එහෙමර සේත් කරන්න එම කවු් පිට් නෑදම් එන කාත කතාමා කරන්න ම ඉන්නවා හොඳ යාල කවද කෙනෙක් කිය නැති ඉන්නවා අසිත පනාන්ද සිතන්නවා චරි මේ දවස්සල චරිත මජී චරිතුමායි චරි පසලන්න කන්න ඔගුලු මේ තුව එකට ගහම රූම් එක කෝමද බෙදාගන්න ගැන්නේ තනි තනි රූම් එක දන්න තන් එක රූම එක දෙන්න කිරවා තනි රම් සන් රම් සල නිදහසල්ල පුළන්ගොල ඒ නිදහසා අනිස්විදිර පවශි කරන්න නේ දවල් තනි නෑ පැතු සගත කතාමහර ගොඩක් අප හල තිබ පැතුම අපට කතාමහකන චාන්සයක් දෙන්න කියලා ගොඩක් ප්‍රශ්නයවල තිබ පතුම් ජීවිතය ගොඩක් අභියෝග එක්කැවිල්ලා ප්‍රශ්නත් එක්කැවිල්ලා ජීවිත ජයගත කකට කෙනෙක්න දැන් ඒ වගේ ගරස ඕන්ත රගන්න අලංකාට ඒ අයට දෙන මැසිද්ජත මේ මහිතන්නේ ඕනු ස්කෝට රැගත්තුත් ඕනම කෙන කෙනෙ කට්ක් කාලන්න ති එකති හමුතුන් කැන් දෙන්නම ගොඩක් දුක්මාන්සේලා තමයිමති හොඳ එකම දේ ගැන් තිනතින් තමන්ගේ ආඩ්ඩෝක්ක තියාගෙන තමන්ගේ පීම තියාගෙන එක විශුලයිස් කරන කලකිරීම් පත්ච අවස්ථාන ඇද ජීවිත එකට පාවච්ච අවස්ථාන ඇද නැහැ නැද්ද මටම ගිලතිවන මංකික ගාන නවත්ත නමන් ගෙදර යන මට බැක දහන්න මට ශාස හම් වෙන්න ඕන තර මට කියලතින දසල කල කිල්ල මට තියන්න හම්බෙන්න්න ශී ලංකා හම ට දස නෑ ඒතන දානම ෆෝර්න කර කොඩින්න ද එහෙම කලි චවස ඇත්තව නැද අයු මට හන තිබන හොඳයි එහෙ මනෑ ඉතින් අරංස්ක හද්දී අර සමාරකය කියනවා හිලතින දැන් තාන්සක හරිේමාටති ඒවෙලා ඇති ඒවෙලාට හිතනවා අයුුණටතින් මං තනද මට හරි වෙලාට හැමදේ හම්බ ක්‍රිගටස්ල කියන පැතුම ගොඩක් සල්ලි තියන පිරිසක් දැන් පැතුන්ට තමයි ලොකුම පඩි හම්බෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්ටක පතුන් තමයි ලොකුම පඩි හම්බෙන් ලිස්ට එකන්න ඒගනම් පුදීත මයිදල් මමන ලිස්ටික වතියෙන් නොද මොක දෙගන්නට
මහිතන්නේ ඒවයිති අපේ හාඩුවක් එකත් එක්ක පොපොම් කරන ඉඩියත් එක්ක ගිල තැන් කළුතරින් කවද පැතුම් කොළඹට එන්නට තාමේ මදසන්නේ තමේ මි දස් අත අරු දෙක් විතර වගේ තකට ස්ථාර වෙලා අයිපල්ලම් ගවට පස්සේ කොළඹට ඇලිටස ගම අමතකෙනවාද නෑ ගමුත් ඔබ ගමන්න කරදරයි පැතුම කල්තර ල අන්න ගම් කරදරයි සමහරක් වෙලාට තේන පැත්තිස් තියනවට අම්මල දත්තලා කොළඹට එන්න කැමති නෑ ඒකල එහ අදිත්තිද ඒකළු අමත කන්ඩන් නිසා හෙටලයි දැන් පැතුම් කොළඹ නිමසක් ගන්න අදහසන්න ඇද සාමනය අදස ඉතින් පැතුම් ගැන බොහම කඩවසම් පීඩක එක් ශිලක් කන්නන්න පැතුම් හිතන්නේ තව කඩවසම් පීඩක කවදලා තියන කියන ගොඩක් අයින්න ගනන්ද සිල්වා සුවන තිල විසල් නදී චුල්ලික් කැල්ලති ගොඩක් ඉන්න කට්ටිද ගොඩක් අය ඔබට විශෂම තරුණ තරුණයන් ගොඩක්වාට ආකාශනා තියෙන මේ වගේ ෆැෂන් එකත් එක් ආකාශන් කරන කොච්චර කැමත්තක් තියෙනවා සෙන් කරන්න කැමැත්තක් තියෙනවා ඇති ගොඩක් කැමති වසන් තැන් මේ ඒක ආකාශනය සඳහා කරන දැද ඇත්තවාගේ මේ වෙන දස්වාද කලාකරද ඒ මගේ කැමැත්තර කරද ඉතින් ගොඩක් අයි වැරදිරත් ගන්නවා හොඳ පැත්තරත් කන්න මනති මට හරිදි කරන රයිට් පැතුම් නිසංගත්වට කතාමහකරින් දැන් ඉදිරියට පැතුම් වාගේ තියෙන සිහින මොනවත් දැන්න තම්පිකට පටන් ගත්ත විතරයි තව ගොඩ ආදුර අන්න තියෙන තම ටීටන්ඩි විස්සයි තෙස්ම හතයි තම හලා තියන්නේ තැන් කවද වගේද ශ්‍රී ලංකා කණ්ඩම නායකක්ය බලන්න මයිඩයක් ගන්න තාම ලංකන්න බලපුරතු ක කැප්ටන් කරල තියෙනවා මේ අනි ස්ථාර ගමනත්ක හයි තන්න දුවර ශ්‍රී ලංකා කන්නම නායකත්තය සඳ අවස්ථාවක් ඉස්සර බලුද ඒ මදහසක්නෑ දසන්න දැන් මොකද ක්‍රිකට් ජීතුවකින් ලස් ම සරහට තියෙන මගේ දැම ඉන්ජරි හොඳ ගන්තය මගේ ඉනිස්සර ප්ලෑන්් ඉතින් ඒක හොඳ වෙලා ඔසිලටුවර ගෙනවා ඉතින් ඒක ආයි ලකු මතරට එල්ලා බංගලාදේශ් ටුවයික වගේ ස්ථානය පිඩාකන පිඩකින් ලක්ම අතර තාවත් වාට ආයශ ලංකා තිීමට ෆයිටර් දෙන්න වෙනවා ඔවුති අයිමට චාන්සකනම් බලන්න දෙම ඊට අමතුර ික ජීතම අතින් බලාපොතිසාට මෙච්චල ප්‍රමාණ ලකුණු ගහන්න ඕනේ මෙච්චර මං ස්කෝයක කනවා මල්ික ජීතිවට වෙදීවට ලන් තියනවා ඉතින් තැන්ස් දාලති නොන් පලේගෙනීමට ලෑන් තීම වගති මගේ තියනවා ඉතින් ඒ වගේම මං ගලිවන් කැමද බැටි රැකින් ල ඉන්න ති මවන් බලපොත්න කෝමට් ේම රැක ල බා හිටිය දහ ම හිටිය ඇති ඒගේ මම් බලන තවට ස්රට කොමට ල ඒවගේම මන් ගොත්ව තාගත්තින්නේ ම පොබ්ජි තාගත් කියන බ ලොකම ඩාගටේද වගේදන්නේ රැංකින්වල උඩටන්න මොන රැක ෙස් උඩටෙන් ඒටම මච ගස්ම ගහන්න ලාදස මහෙල චාවර්ද මා සංග කරව පිරගින් තම අපේ අතේ ඩිම ටෙස් ලක්න හලති ති ඒ රෙකෝඩ්ස් කඩන්ල එම අදසන්න දෙකෙන් මංකර වැඩදහසකින්නෙමේ ඒ අදා සක්නදවා අදා සක්තියනවා එවුණට තව මැක්ස් ගහන්ලෝනයක අටියටම මට කෝමද බන්ධකාන් පුළුවන් කිල්ලේ අයිඩේ ගැන් මගේ මේක එහම වෙනවානම් පතුම් හොඳ ඒගැන්නේ වා ලංකා වැඩිම ටෙස් ලකුණ ලාබිය වුණොත් ඒගැන්නවා ලහු ගහනවකෙන් ඒගැන්න එක වක්්‍රාකාරව අපිට මැස් දිනවාද ලක්ම හගන මැස් දනවා ඇන්න ඒක වගේ පෞද්ික ජී දැශීමට වගේ අපි රහක් දිරත් ඒක අපට බලකානය සහම ගහන්න තමයි ඕන් දෙන්න කොමද ටීම එක බැටින් ලයිනක්ේ ගැන හොිත බැටින් ලයිනක්ගේතින් වරදන්නෑ මන්දන්නේ හොඳර තියෙනවා ඇති සමහර මැස් පරාද නොන තියෙනවා ඒක උත්තර දෙන්න දෑමට ඕකේ අරයි එක්ස්පිරස් මදන්න එක්ස්පිරියන්ස් මදී කියන්න පුළුවන්තිී ගොඩ කලුත් පේස් ලයින්න මහිතන ඉස්සරහට හොඳ දෙයක් වේ කියලතින් ස්පිරෙන් සාට වස්සේ මහල ජවදන තවලත් සමි පඩක නමකද මහල ගැන කියන්තින්න හොඳයිද සපොට් කනල් ඕ මහලය ගොඩක් දේවල් ගන්න තියනතින් ඒවගේ කැනිකින් ගොඩක් ඇඩ්බයිස් තියෙන අපට ගන්න ති මහිතන යවාගෙන කින්නේ ගොඩක් ලො හයියක් කියලටීමද අලුත් හෙට්කෝෂ් ගැනකති තින් ඉංගලන් හෙට්කිට පිට කෝස් තමද ඔලතු වැඩක මහිතන ඉතින් හොඳ දෙයක් කරයි කියලා ඉතින් ඇත්ක ඉඳල නැහැ ඉතින් මන් පලාපොත්තුනතින් වැඩ කරන්න හඳට වා හිතන ලංකායි පෝෂ්කන හඳ පිට පෝෂ්න ඒ මදසන්න කවිට හොඳකි නොද හොඳයි ඒක ලංකාවද පිටරදක සම්බන්ධයක් නෑ හොඳ පෝෂ්කනකින් නොන වැඩකරන්න පුළුවන් පශ්න පසන්න පතුම් නිකං ඉනිලාටමකද කරන්නගේ විනෝදාශක්තිදේ
ගේම් ගාන එකයි මිස් පිස් බලම එත වැඩිපුර ගේම්ස් ගහන සමකද වීඩියෝස් ෆිල්ම් ෆිල්ම් බලන එක තමයි විනෝදාස් ප්‍රතම ප්‍රතම බැරි වෙලා හරි මේ ක්‍රිකට් ගහන්න නැත්තම් ඒ කියන්නේ ක්‍රිකට් ගහන්න නැතුලට වෙන ගේමක් කරන්න කියලා කිව්වොත් මොකක්ද කරන ගේම් ෆුට්බෝල් තමයි ෆුට්බෝල්ස් රයිට් ඉතින් අපි ප්‍රතම නිස්සංකත්වක තමයි කතා බහ කරගෙන ඉන්නේ ඉතින් ප්‍රතම ඔයාගේ ක්‍රිකට් ජීවිතයේ අවසන් බලාපොරොත්තු කවදාරිය ්‍රෑන්කින් ලිංස් හට ගිල්ල අපේ රහදි මහත්කිතකත්ව නිසඳවට ශක්තිය ලැබිගලක් විශ්වාස කරන දැවස්කල් විසි අතර විසි හතරයි ඒකන්නේ තව අවුදු දොල්හක් විතර ස්තිර වශයෙන් ක්‍රිකට් ගහන්න පුළුවන් කියන්න තිස් හයක් විතරක සාමාන්‍ය ක්‍රිකට් ගහන්න පුළුවන් ඒකන්නේ දාට අපි හම්බෙද්දි ලෙජන් කෙනෙක් වගේ ඉන්නේ නේ ඒකට අපි කතා කරන්න ඕනේ ලෙජන් පැතුම් නිසඟ කියලාද මේ කතා කරන මීට කතා ඇතු ලොකු සීන් දාන්නතුව එතර අපි කතා අපි දෙක කතා කරලා එන්න සමහර ඒතු ලංකාව ඉදිරි දන්නෙත් නෑනේ ලංකාව ඉන්න තමයි බලවන්තු අපි තමයි එදාට අපි හම්බලා කතා බහ කරමු ඉතින් බොහොම නිහතමානී ක්‍රීඩකෙක් ප්‍රතම කියන්නේ මම පෞද්ගලික අත්‍රම දන්නවා පොඩි කාලේ නම් දන්නේ ඉඳ වැඩි කතා බහක් නෑ ෂේප් එකේ තමන්ගේ වැඩේ කරගෙන එන චරිතයක් ඉතින් ඒ නිසා සමහරක් කලකට මේ ප්‍රතම ප්‍රේක්ෂකෙන් එක හිතෙන පුළුවන් අර වාල් ලොකු සීන්ද වැඩි කතා කරන්න නැත්තේ කියලා එහෙම කලක් කල දකිතන්න පුළුවන් හුඟක් අය එහෙම හිතලා තියෙනවා ඉතින් ඉතින් මම වැඩි කතා කරන්න ගෙන නෙමෙයි ගෙදර නම් මම කතා කරන්නේ ඒ මගේ හැටි ඒක ඉතින් මට වෙනස් කරන්න බෑ මම කැමතිත් නෑ මම මේ ඉන්නේ ඉතින් මම කැමති ප්‍රතම වසන් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකෙන් මොනවද කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන ඉතින් ඒන ලොකු සපෝට් එකක් අපිට හම්බ වෙනවා ඉතින් ඒගොල්ලෝගේ සපෝට් එකින්ද අපිට මාර අයියක් තියෙනවා ඉතින් ටීම් එකක් විදියට රටක් විදියට ඉස්සරහට යන ඉතින් ඒ වගේම අපිට ඉස්සරහටත් ඔය විදියට අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලන තියෙනවා රයිට් ඉතින් බොහොම ස්තුතියි අපි කතා බහ කළේ ප්‍රතම නිස්සංකත් එක්ක ඉතින් බොහොම සුවදශීලී කතා බහක් අපේ ගොඩාක් මේ ප්‍රතම ආදරය කරන ප්‍රේක්ෂකයන් ඉල්ලීමක් කරා ප්‍රතම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා ඔන්න අපි ප්‍රතම ප්‍රෝග්‍රෑම් එකක් කළා අද දවසේ ඉතින් thank you very much කරු ඔයාලට ගොඩක් ස්තුතියි ගොඩක් බිසි ටයිම් එකකට අද ප්‍රැක්ටිස් ඉවරච්ච ගාම යන්තම් අල්ලගත්තේ ඉතින් ගොඩක් අමාරු වෙලාවක් කතා බහ කරන්න එකතුනේ ඉතින් ඔයාලගේ සීලුම ඔයාලගේ බලාපොරොත්තු ඔයාලගේ ක්‍රිකට් ජීවිතේ වෙන්න පුළුවන් ඔයාලගේ කෝච් ජීවිතේ වෙන්න පුළුවන් සීලුම් බලාපොරොත්තු අතිශය සාර්ථක වේවා කියලා අපි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා තවද වෙදින් එක තමයි ඉතින් මේ සීලු දේවල් බොහොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි thank you very much good luck god bless yeah.